ආයුබෝවන් හැපිනස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. තවම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න බා. මගේ බබාලා දෙන්නගේ දවසේ ආහාර වේල පිළිබඳ දැක්කෙන වීඩියෝ මාලාවේ 12 වෙනි වීඩියෝ තමයි මම ඔයාලට අරගෙන ආවේ. මගේ දෝනිට අවුරුදු 3යි මාසයයි, පුතුට අවුරුද්දයි මාස 5යි. උදෑසන ආහාර වේල උදේ ආහාරයට මම අද බබාලට දුන්නේ කිරිබත්. ධෝනිගේ ඔන්ලයින් නර්සරි එක අද තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් එයා නර්සරි එකට නොගියත් ඔන්ලයින් නර්සරි කරන්න පටන් ගත්ත හින්දා මම උදේට අද කිරිබත් හැදුවා. සුපුරුදු විදියට ප්‍රෙෂර් කුකර් එකේ තමයි මම කිරිබත් හදාගත්තේ. උදේ 6 ආහාර වෙද්දි තමයි බබාලා දෙන්න උදේ කෑම එක ගත්තේ. ධෝනිට කිරිබත් කෑලි දෙකක් දුන්නා. ලුණු මිරිස් චුට්ටක් එක්ක මේක ගොඩක් සැර නැහැ. මිරිස් දාන්න කලින් මම එයාට ටිකක් අයින් කරගත්තා. පුතුට මේ වගේ කිරිබත් බෝල හදලා දුන්නේ. පුතු දීපු කිරිබත් ටික සේරම කාලි වෙරලා එයාට තව මදි වෙලා ඉල්ලුවා. දැන් එයාට කෑම මදි වුණාම දෙන්න කියලා ඉල්ලන්න දන්නවා. එපා වුණාම එපා කියන දන්නවා. ඒ හින්දා මම තව කිරිබත් ගුලි පහක් එයාට දුන්නා. දීපු කිරිබත් ගුලි පහෙන් එකක් එයා ඉතුරු කරා. ධෝනි දීපු ටික සේරම කෑවා. උදෑසන අමතර ආහාර වේල උදෑසන අමතර ආහාර වේල බබාලා අද ගත්තේ 9:45 විතර. මොකද ධෝනිගේ ඔන්ලයින් ක්ලාස් එක 9ට පටන් ගත්තා. ඒක ඉවර වෙද්දී 9:00 වගේ වුණා. මම අද උදේ අමතර ආහාර වේලට බබාලට දුන්නේ දෙල්ලුම් සහ කිවි. බබාලා දෙන්නම දීපු පළතුරු ටික සේරම කෑවා. දිවා ආහාර වේල දවල් කෑම එකට මම අද බබාලට දුන්නේ පැස්ටා. පැස්ටා ටික තැම්මෙනකම් මම කහබත්තර ටිකක්, බ්‍රොකොලි ටිකක් ස්ටීම් කරගත්තා. රයිස් කුකර් එකට දාලා අපිට බත් වෙන ගමන්ම සල්මන් මාළු කෑලි දෙකක් මම බැදගත්තා. පැස්ටා ටික තැම්බුණාට පස්සේ මම වෙන මුකුත්ම පැස්ටා වලට එකතු කරේ නැහැ. බටර් ටිකක් විතරක් එකතු කරලා කලවම් කරගත්තා. ගොඩක් අම්මල මගෙන් අහපු දෙයක් තමයි බබාලට තුන් වේලටම බත් දෙන්න ඕනද කියලා. අනේ එහෙම නැහැ. බබාලට ඉතින් තුන් වේලෙන් බත් දුන්නම් බබාලට බත් එපා වෙනවා. ඉතින් වෙනසකටත් එක්ක බබාලට වේල් තුනට ජාති තුනක් දෙන්න සමබල ආහාර වේල්. මගේ බබාලා දෙන්නටත් මම සතියේට දවස් තුනක් බත් දෙන්නෙම නැහැ. ඉතින් මේ විදියට වෙනස් කරලා කෑම දුන්නම බබාලා කෑම ප්‍රතික්ෂේප කරන එක නවතිනවා. ඉතින් ඔයාලත් බබාලට වෙනස් වෙනස් කෑම ජාති හදලා දීලා බලන්න. බබාලා ආසාවෙන් කයි. බබාලා දෙන්නගේ ප්ලේට් දෙකට දාලා යාලට දෙන්නට මම කන්න දුන්නා. ඉතින් ওই පුතු මුලින්ම තියෙන ජාති ටික බලනවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි යා කන්න පටන් ගත්තේ. ඔයාලා දන්නවා ඉතින් මම බබාලා දෙන්නට එකම වෙලාවට කෑම දෙන්නේ. ඉතින් ධෝනිටත් මේත් එක්කම මම කෑම එක දුන්නා. එයාත් ඉතින් මුලින්ම තියෙන ಜಾති බලලා මාළු කෑල්ල තමයි මුලින්ම කන්න ගත්තේ. ඔහොම ඉතින් දෙන්න තියෙන අනිත් ಜಾති ටිකත් කන්න ගත්තා. ධෝනිට අද කන වෙලාවෙත් නර්සරි එකේ උගන්නපු සින්දු තමයි මතක. සින්දු කී කී තමයි ධෝනි කෑම කෑවේ. පුතු පැස්ටා චුට්ටක් ඉතුරු කරා. ධෝනි නම් කිසිම දෙයක් පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව සේරම ටික කෑවා. හවස අමතර ආහාර වේල හවස අමතර ආහාර වේල බබාලා දෙන්න ගත්තේ 3:00. මම අද බබාලට හවස අමතර ආහාර විදියට දුන්නේ යෝගට් වලට පීනට් බටර් කලපම් කරලා. පීනට් බටර් හදන වීඩියෝවක් මම කලින් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. බබාලා දෙන්න යෝගට් ටික සේරම කෑවා. රාත්‍රී ආහාර වේල බබාලා දෙන්න රෑ කෑම එක ආහාර වෙද්දි ගත්තා. මම අද බබාලා දෙන්නට හැදුවේ රුලන් තෝසේ. මේ රුලන් තෝසේ හදන වීඩියෝ එකකුත් මම කලින් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. අද මම රුලන් තෝසේකට එළවලු වර්ග කිසි දෙයක් එකතු කරේ නැහැ. ප්ලේන් තෝසේ තමයි හැදුවේ.
දෝසේ කන්න මම බබාලට ගෙදර හදපු පරිප්පු තිබ්බා. ඊට අමතරව මම වටු බිත්තර තඹ ගත්තා බබාලා දෙන්නට දෙන්න. ඉතින් බබාලා දෙන්න රුලන් තෝසේ කෑවේ පරිප්පු සහ වටු බිත්තරත් එක්ක. දෝනි තෝසේක කඩාගෙන පරිප්පු වල ගාගෙන කන්න දන්නවා. ඒත් පුතු තාම එහෙම කඩාගෙන පරිප්පු වල ගාගෙන කන්න දන්නේ නැහැ. ඒ හින්දා මම යාට තෝසේ කෑලි කඩලා පරිප්පු වල ගාලා දුන්නා. එතකොට යා අතින් අරගෙන කනවා. බබාලා දෙන්න දීපු රුලන් තෝසේ ටික බිත්තර සේරම ටික කෑවා. ඉතින් මේ තමා මගේ බබාලා දෙන්න අද දවසේ ගත්ත ආහාර වේල්. අම්මලටත් අදහසක් ගන්න තමා මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න. ආයලු තීඩියකකින් හම් වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.